කිව්වට පරාජය ජාතියක් වෙලා තියෙන සිංහල ජාතිය. නමුත් කොහොම හරි අපි බලන්න ඕන මේ ලෝකයේත් එක්කලා පරාජිත නොවෙච්ච ජාතියක් විදියට අපි අපේ ජාතිය අපි නම්වා කියාගෙන යන්න. එහෙම වෙන්නද නම් පරාජ නොවෙන්න නම් අපිට තියෙන මව්වරුන්ට වකීමක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට වකීමක් වගේම වික්ෂුන් වහන්සේලාගේ වකීම තමයි අපේ සිංහල සමාජය සිංහල සංස්කෘතියේ ජීවත් වෙන සිංහල අම්මාවරු දැනුවත් කරන එක. ඒ වගේම මොහුන්ට කරන්න පුළුවන් යම් කිසි උපකාරයක් දෙක කරන එක භික්ෂුන් වහන්සේලා සතු වාක්‍යයක්. ඒ වගේම මව්වරුන්ගේ වාක්‍යයක් තමයි අපි අනෙකුත් ජාතීන්ට ගරහමි අනෙකුත් ජාතීන්ුත් එක්කලා අපි හැප්පෙනවාට වඩා අපේ ජාතිය වර්ධනය කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන අපිට හැකියාව තියෙන්න ඕන. විවිධ ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. එනමුත් එහෙම කළොත්ින් තමයි අපේ සිංහල වර්ගයා වර්ධනය වුණොත් තමයි අපිට ජාතියත් අපේ රැකෙන්නේ ආගමත් රැකෙන්නේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? විනාශ වෙලා යන පරිහානියට පත්වන ජාතියක් වෙනවා අපේ ජාතිය. ආගමත් එහෙමයි. බලන්ට අර කාදිනල් පියතුමා කිව්වේ එතුමාගේ කොඳුරාරියට නාරටිය තමයි අපේ මේ බුද්ධාගම. එතුමාගේ කොඳුරාරිය තමයි බුද්ධාගම. බලන්ට එවැනි වෙනත් ආගමක නායකයෙක් කරන ප්‍රකාශයක් කරනකොට අපේ සිංහල බෞද්ධ රටේ සිංහල නායකයෙකුට හැකියාවක් නැහැ ඒ වගේ ප්‍රකාශයක් කරන්න. ඇයි? මේ මනාපය නැමැති මහා අසික්කිත අසික්කිත පොරේ නිසා. ඕක නිසා තමයි අපේ රටේ සිංහල බෞද්ධයර සහ සිංහලට තැනක් නැත්තේ. ඉතින් අපි විශ්වාස කරනවා අපි මේ පවතින යුගයත් එක්කලා බෞද්ධ නායකයෙක් අපි පත් කරගෙන තියෙන මේ රටේ රටවැසියෝ මහා සංඝයා පෙරටු කරගත්ත. අපි බලාගෙන ඉන්නවා ඔවුන් කොහොමද අපේ සිංහල වර්ගයා උදෙසා කටයුතු කරන්නේ කියලා. එහෙම නොවන තැනදී අපිට නැගී සිටින්න සිද්ධ වෙන තැන් තිබුණොත් අපිට වෙනවා නැගී සිටින්න සිංහල රට කියන එක අපි අර්ථවත් කරලා තියෙනවා අපේ රට සිංහල බෞද්ධයෙක් නායක පත් කර ගැනීමත් එක්කලා. අනිත් ඉන්නා නායකයෝ සිංහල බෞද්ධයෝ තමයි. නමුත් ඔවුන්ට දැසක් නැ කනක් නැ මේව දකින්න පෙනෙන්න නිසා අපි කල්පනා කළා මේ ගම්මට්ටමින් අපිවත් අපේ බෞද්ධයෝට කරගෙන යන්න මේ ගම්මට්ටමින් අපි මහා විශාල ධනවත්වල ධනවත් පවුල්වල අම්මාවරුන් නෙවෙයි ඔබලා, මහා විශාල පන්සල්වල නායක හාමුදුරුවෝ නෙවෙයි අපි, සාමාන්‍ය පන්තියේ භික්ෂුන් වහන්සේලා හැටියට අපිට මේව දකිනකොට බලන් ඉන්න බෑ. අසාධාරණයක් දැක්කොත් මට බලන් ඉන්න බෑ පින්වතුනි. ඒක පෙන්වන්නට ඕන හොඳින් හරි නරකෙන් හරි. කේන්තියකින් තරහකින් නෙමෙයි. එහෙම වුණාම තමයි අපේ මිනිස්සුන්ට ඇහැරෙන්නේ. අපේ මේ පෞල් සෞඛ්‍ය නිලධාරීතුමියලටත් අපි කියලා තියෙනවා සංඛ්‍යාවත් යොදන්න එපා දරුවා හම් වෙන්න යනකොට අපේ අම්මාවරුන්ට. දෙන්නෙක් හැදුවම ඇති තුන් දෙනෙක් හැදුවම ඇති කියලා කියන්න එපා. පුළුවන් ප්‍රමාණයක් හදන්න අවස්ථාව සලසා දෙන්න ඒ අවශ්‍ය කරන කටයුතු සූදානම් කරාට කියලා අපේ පෞල් සෞඛ්‍ය නිලධාරීතුමන්ලට තුමියලට අපි මතක් කළා. ඒ මොකද? ඔහොම තහංචි පළවනකොට තමයි අපේ මේ සිංහල සංස්කෘතිය සිංහලයෝ ටික අඩුවිලා යන්නේ. ඒ නිසා මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඔය අම්මලා ගොඩාක් වෙලා මේ වෙනුවෙන් ඇවිල්ලා රැස් කාලා බොහොමත්ම කාලය තමන්ගේ මිඩංගු කරගෙන ශ්‍රමය කැප කරලා අපහසුවෙන් හිටියා පැය කිහිපයක් තිස්සේ සිටන් මගේ ප්‍රමාදයත් එක්කලා. ඉතින් එක දෙයක් නෙමෙයි තවත් දෙයකට යන තියෙනවා. දැන් මේක නිම වෙලා ඔයත් හිතන්න අපිට නිවාඩු දවස් දෙකයි තියෙන්නේ. ඒකේ උදේ සිටන් විවිධ කාර්යයන් භික්ෂුවක් විදියට තේරෙනවනේ, දන්නවනේ, පාසිකුලට යන්න තියෙනවා, ඒ වගේම දානයට යන්න වඩින්න තියෙනවා, තවත් කටයුත්තක් යදුනොත් ඒකට යන්න වඩින්න තියෙනවා, වගේ දේවල්. කොහොම නමුත් මේක අපි නතර කරන්නේ නැහැ මෙතනකින්. දැන් අපි මේ සිද්ධ කරන්නේ 9 වෙනි මාසය මේ අපි මේ කරන්නේ මේ වැඩසටහන. අපි ඉදිරියට ගෙන යන්න බලනවා. හැබැයි වැඩි ශබ්දයක් නැහැ. අපි ඉන්ටර්නෙට් එකේ තියෙනවා. බලන්න හෙරබදු ජනජය කියලා ටයිප් කරලා යදුවම ඒවි විස්තර ටික අපේ ලේකම්තුමා ඒ සඳහා විස්තර දාලා තිනවා. ඒ වගේම තමයි අපේ මේ කැලුම් බෝධිමාන්න මාධ්‍යතුමත් එතුමත් බලාපොරොත්තු වෙනවා මේවා අපේ සිංහලයා වර්ධනය කරන්නට
සිංහලයා නගා සිටුවන්ට මේ වැඩසටහන කොහොමද කරගෙන යන්නේ? දේශපාලන ප්‍රතිරූපයක ඉඳ නැහැ. දේශපාලන ප්‍රතිරූපයක් මෙතන නැහැ. අපර තියෙන්නේ සිංහල බෞද්ධයා නංවාලීමේ ප්‍රතිරූපයක් විතරයි. තේරුණා? එනිසා සිංහල බෞද්ධයා සහ සිංහලයා අනිකුත් ආගම් වලට අපි වග කියන්න යන්නේ නැහැ. අපේ ආගමේ අපේ ජාතියේ අය පිළිබඳව අපි වග කියන්න ඕන නිසා තමයි මේ තරම් කැපවීමක් අපි කරන්නේ. ඇත්ත වශයෙන්ම කියනවනම් මතක් කරන්න ඕන මේ රටේ අන්තවාදීන් කියන පිරිසක් විසින් අපේ රටේ මහා වෙසෙනයක් ඇති කළා 2019 අප්‍රේල් 21 වෙනිදා. එදා සිටන් ඇතිවෙච්ච මහා වෙසෙනය තුළින් අපේ සිංහල මිනිසුන් බොහොමයක් ජීවිතක්ෂයට පත්වන්නට යෙදුණා. අපට සැකයක් මතුවුණා මේ බුදු පිළිමත් අපේ රටේ කඩාගෙන බිඳලා දානකොට, කනල බිඳලා දානකොට අපේ සිංහල වර්ගයාටත් බෞද්ධයාටත් බෞද්ධ විහාරස්ථානවලටත් පන්සල්වලටත් මෙන්න මේ තත්ත්ව උදාවේ දෝ කියලා සැකයක් මතුවුණා. ඒ සැකයත් එක්කලා අපි ප්‍රථමයෙන්ම ඌරාපොළ ශ්‍රී රත්න ජෝති පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අපි ගැබිණි මව්වරු 10 දෙනෙකුට ප්‍රථම වියලි සලාක පාර්සලයක් රුපියල් 5000ක් වටින විහාර වියලි සලාක පාර්සයක් අපි පරිත්‍යාග සිද්ධ කළා. එදා මම පුංචි කතාවක් සිද්ධ කළා. අපේ මාධ්‍ය මහත්මයාත් පැමිණලා ඉන්නවා, කැලුම් බෝධිමාන මහත්මයා. එතුමාගේ මේ මාධ්‍යන මා ප්‍රකාශක ප්‍රකාශයන් මා කල්පනා කළා. අපේ ජාතියම සිංහල ජාතියම වඳ වෙලා යන යුගයක් අපට එළඹේදෝ, දැන් එළඹිලාදෝ කියලා අපට හිතුණා. පන්සලේ විහාරස්ථානයේ වේදාන භික්ෂුන් වහන්සේ නමක් විදියට මා කල්පනා කළා, මේ ආරම්භ කරන ලද මෙන්න මේ වියලිසලාක පාර්සලය අපේ සිංහල බෞද්ධ මව්වරුන්ට පරිත්‍යාග කිරීම මම මාසයක් ගානෙම සිද්ධ කරන්න ඕන කියලා මා අදහස් කරගෙන අපේ පින්වත් තරුණ මහත්තුරුන් කීප පලස් සමග මා කතා බහ කළා. ඇත්ත වශයෙන්ම මේ ඇත්ත බොහොමත්ම ඕනෑකමින් අපි සංවිධානයක් හදාගත්තා, හෙළබදු ජනජය සංවිධානය කියලා. සිංහල බෞද්ධ ජනතාව ජනයා පුබුදුවාලන්ට ඕන කියලා සංවිධානයක් හදාගත්තා. එතා සිටන් සෑම මාසයක් ගානම අපි බෞද්ධ මව්වරුන්ට 12 දෙනෙක් හැම වසකමක මේ තියගොඩ කොට්ටාසේ ආරම්භ කරලා හැම වසකම නියෝජනය වෙන විදිහට ගැබෙන මව්වරුන්ට මේ වියලි සලාක පාර්සලය 12 දෙන බැගින් බෙදා දෙන්න ඕන කියලා අදහස් කළා. අපි දැන් මේ ප්‍රතංගහවත්ත විහාරස්ථානය මුල් කරගෙන 2020 ආරම්භ වීමත් එක්කලා අපි මේ ප්‍රථමයෙන්ම සිද්ධ කරන්නේ අපි ප්‍රතංගහවත්ත විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්. උන්වහන්සේට මතක් කළා, උන්වහන්සේ දන්නවා, උන්වහන්සේ ගොඩක් වැඩ කළා අපේ සිංහල බෞද්ධ පුබුදුවා බෞද්ධෝ නංවාලන්ට ධෛර්යමත් කරන්නට, සිංහල බෞද්ධ රටක් නොවේ කියන එක පිළිබඳව සිංහල බෞද්ධ රටක් කරන්නට උන්වහන්සේත් කටයුතු කළා. අපි සිංහල බෞද්ධ රටක් කෙනෙක් බව අපි පෙන්නවා, සිංහල බෞද්ධ නායකයෙක් අපේ රටට පත් කරගෙන. නමුත් අපට අවශ්‍ය නායකයෙක් පත් කරගත්ත පමණක්ම නෙමෙයි, අපේ සිංහල අම්මාවරුන්ට අපි කියනවා පණිවිඩයක්. මොකද්ද? මෙන්න මේ වියලි සලාක පාර්සල් ලබා කියා දීලා මේකේ වටිනකමවත් නෙවෙයි, අවශ්‍ය පාර්සලේවත් නෙවෙයි. ඔබලම් මේලවට බිහි කරන දරුවන් අතරින් එක දරුවෙක් දෙන්නේ බිහි කළ සහායකට පත් කරන්න වෙන්නට එපා මව්වරුනේ. අපි මතක් කරන්නේ මව්වරුන්ලට දරුවන් 4 දෙනෙක්වත් මේ ලෝකෙට බිහි කළේ නැත්තම් සිංහල ජාතිය කෙනෙක් අපිට වර්ධනය කරගන්න බෑ, වඳ වෙන ජාතියක් බවට පත් වෙනවා. අන්නේ කාරණාවයි අපි මේ සිහිපත් කළා, මතක් කළා. ඔබ ධෛර්යමත් කරන්ට මේ වියලි සලාක පාර්සලය මාසයක් ගානෙම කොට්ටාස මට්ටමින් අපි ප්‍රදානය කරන්ට කටයුතු යෝජනා කළේ. ඒ වෙනුවෙන් අපේ සංවිධානයේ සභාපතිතුමා හැටියට ඉන්නවා එරික් මහත්මා, මම ඉන්නේ අනුශාසක විදියට. ඒ වගේම අපේ ලේකම්තුමා ඉන්නවා සමන් තිලක මහත්මා. ඒ වගේම භාණ්ඩාගාරික මහත්මා ඉන්නවා අපේ විදුලි බල මණ්ඩලයේ සේවය කරන අපේ නාමල් පියදර්ශන මහත්මා. ඒ වගේම පාඨශාලා ආචාර්ය අපේ රංජිත් හෙට්ටිගේ මැතිතුමා ආදී කොට ගැනෙන බොහෝ පිරිසක් අප සංවිධානයත් වටා ඒක රාශියලා ඉන්නවා. මේ සිළු පරිත්‍යාගයන් ලබා දෙන්නේ අපේ සිංහල බෞද්ධත්වෝ. මෙවර ගොඩාක් පරිත්‍යාගයන් ලබා කියා දීලා තිබෙන විශේෂයෙන් මතක් කරන්න ඕන ගම්පහ ප්‍රදේශයේ මීරිගම ඉඳලා මේ සඳහා පැමිණලා තිබෙනවා.
ඒ මගේ ඥාතිවරයෙක් ඉන්න ඔය ප්‍රදේශේ කොළඹ ඇස්වාට්ටුවේ සේවය කරන මගේ ඥාති ඇන්ටනී ප්‍රනාන්දු මැතිතුමා, ඒ වගේම එතුමානංග ස්වාමි බිරිඳ මගේ ඥාති සහෝදරිය, ඒ මිරිගම රෝහලේ සේවය කරන්නා වූ අපේ පින්වත් සහෝදරිය මගේ පුංචි අක්කා පැමිණලා ඉන්නවා මේ ගැබිණි මව්වරුන්ට පරිත්‍යාගයන් ලබා කියා දෙන්නට. අපි මේ දෙපළ ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. මොකද ඈත දුරකතරක් ගෙවා කියාගෙන මේ අවස්ථාවට සවස් භාගයේ පැමිණිච්ච එක පිළිබඳව ඉතින් ඈත බොහොම සතුටු වෙනවා. මේ කරන මහා පරිත්‍යාගයන් මේ කැපකරලීම් සිද්ධ කරනවාද බෞද්ධ රටක් වුණ පමණින් අද මේ මව්වරුන්ගේ ජීවිතාව නංවාලීමක් වෙනවාදෝ කියන එක අපට සැකයි. නමුත් භික්ෂුන් වහන්සේලා විදියට අපි මතක් කරන්න ඕන අපෙන් කෙනට යුතුකම තමයි අපි මූලිකත්වය අරගෙන මේවට මැදිහත් වෙලා බෞද්ධයන් හැටියට වගේම සිංහල ජාතිය කියන එක පුබුදුවාලන්ට භික්ෂුන් වහන්සේලාගේ වගකීමක්, ඒ වගේම දුප්පත් ඇත්තොත් ඉන්නවා අසරණ වෙච්ච බෞලුත් ඉන්නවා ඒ අයටත් අපි හැකි ශක්ති ප්‍රමාණයෙන් අතහිත දීමක් අපි සිද්ධ කරන්නට අදත් එක පවුලකට මතක් කළා මේ ස්ථානට පැමිණෙන්නට කියලා. දරුවන් හතර පළක් ඉන්න ඒ පවුලේ බොහොම අපහසුයෙන් ජීවත් වෙන පවුලක්. කොහොම නමුත් අපි ප්‍රාර්ථනා කරනවා ටිකක් අද කාල වේලා ඉක්මලා ගියා මම මහා සංඝරත්නය සමාව භජනය කරනවා. මලගමකටත් සම්බන්ධ වෙලා එන්ට ගියපු නිසා ප්‍රද ප්‍රමාද වුණා මව්වරුනේ. කොහොම නමුත් ඔබ කරපු කැප කරලීමට අපි ආශිර්වාද සිද්ධ කළා. අපි ආශිර්වාද සිද්ධ කරනවා. අපි ප්‍රාර්ථනා කරන අපි මතක් කරන පින්වත් මව්වරුන්ට විශේෂයෙන් මේ ප්‍රදේශයේ බාලව පෞල් සෞඛ්‍ය නිලධාරීතුමිය විදිහට කටයුතු කරන අපේ ලංකගම නෝනට අපි මතක් කළා කීප වතාවක්ම මේ පිළිබඳව. ඇය මතක් කළා මෙවර ඉන්නවා මේ ප්‍රදේශයේ 26 පළක් මව්වරු, ගැබිණි මව්වරු. මට හිතෙනවා අපේ තියෙකොට කොට්ටාසි හොඳ ප්‍රවර්ධනයක් තිබුණා, සිංහල ජාතිය තව තවත් වර්ධනය වෙනවා කියන එක මට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රථමයෙන්ම අපි මේ 16 දෙනාට අද විදිහලි සලාක පාර්ශලය ලබා කියා දීලා ඊළඟ මාසයත් අපි මේ විහාරස්ථාන යොදා ගන්නවා ඉතුරු පිරිසට ඒ විදිහලි සලාක පාර්ශලය ලබා කියා දීම සඳහා. එහෙමනම් ආදරණීය මව්වරුන්ට අපි මතක් කරනවා ඔබගේ කවදා හරි ඔබලාට මෙලවට බිහි කරන දරුවල්ලා, ඔබලා කවදා හරි මිය ගිය දාට ඔබගේ දරුවල්ලා හතර පළක් ඉඳීමෙන් තිබෙන ප්‍රයෝජනය තමයි ඔබගේ මංජුසාව නැත්තම් ලෑලි කෑලි හතරකින් යුත් සකස් කරන මංජුසාව පෙට්ටිය කරගහන්ට ඉන්න දරුවෝ හතර දෙනා නැති වුණොත් අපට වෙන්නේ වෙනත් පිටස්තර අය ඒක රාශි කරගෙන අපේ මංජුසාවට කර තබා කියාගෙන යන්ටයි. ඒ වගේම තමයි අනෙකුත් ජාතීන් බැලුවම මුස්ලිම් වර්ගයා ගත්තොත් ඔවුන්ගේ ජාතීන් වර්ධනය වෙන ආකාරය අපට පෙනෙනවා පුදුමාකාර විදියට. ඒ සිංහල ජාතිය වර්ධනය වෙන්නේ නැත්තේ මොකද කියලා එක බව අපිට විවිධාර්ථකථන තියෙනවා. අපිට ඒව අවශ්‍ය නැහැ. නමුත් අපි ඔය මව්වරුන්ට මතක් කරන්නේ හතරවෙනි දරුවා බිහි කරන මව්වරුන්ට අපි පරිත්‍යාග විශේෂ පරිත්‍යාගයන් කරනවා. ඒ දරුවා අවුරුදු 18 වනතෙක් පෝෂණය කිරීම සඳහා මාස්පතා අපි යොදනවා යම් කිසි ආකාරයේ ආධාරයක්. ඒ වගේම මව්වරුන්ට මවට වගේ මේ දරුවාගේ අධ්‍යාපනය සඳහා වසර 18 වෙනතෙක් අපි යම් වැඩපිළිවෙලක් හදාලා තියෙනවා. අන්න ඒ පිළිබඳව මතක් කරන ගමන්, ඒ වගේම ඔබ සිළුම මව්වරුන්ට මතක් කරනවා දරුවන් දෙන්නේ පමණක් සකස් කළා සතුරු වීමක් වෙන්නට එපා. අඩුමතරනේ මේ හතර දෙනෙක්වත් ඔබ මෙලොවට බිහි කළොත් ඒ අම්මලා තමයි වීර මාතාවල් අදෝගේ. එදා වීර මාතාව උනේ අවුරු දරුවන් දසපලක් 15 පලක් බිහි කිරීම තුලින්. අද එවැනි ආකාරයේ වීර මාතාවරුන් දකින්න නැහැ. උපරිම දරුවන් 4 දෙනයි 5 දෙනයි. ඉතින් කොහොම නමුත් සිංහලයා කවදා හරි වඳ වෙලා ගියත්, ඒ වගේම විනාශ වෙලා ගියත් මව්වරුනේ ඔබගේ දරුවල්ලට මේකේ රටක් තියෙනවා කවදා හරි ලොකු මහත් වෙලා ඉන්න කියන්න ජීවත් වෙන්න. අන්න ඒ නිසා අපි නිතර නිතර ආයාචනය කරන්නේ දරුවල්ලා 4 පලක්වත් මෙලොවට බිහි කරන්න අම්මාවරුනේ. අද විවිධ ගැටලු තිබෙනවා, විවිධ ප්‍රශ්න තියෙනවා. දරුවල්ලා රැකබලා කියා ගැනීමෙදි ගැටලුමත් වෙලා තිබෙනවා අම්මාවරුන්ට. රැකී රක්ෂා කටයුතුත් එක්කලා අපි කල්පනා කරනවා ඉදිරියේදීත් ඒ සඳහා අපි මොකද්ද යොදන්න ඕන මේ වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව සිහිපත් කරන ගමන් විශේෂයෙන්ම අද මේ විහාරස්ථානය, මේ ධර්මශාලාව පිළිබඳව මතක් කරන්නට විහාරස්ථාන පිළිබඳව අපේ විමල ස්වාමීන් වහන්සේ මේ කටයුතු බොහොමත්ම
ලෙංගතුයි බොහොමත්ම එකතුයි බොහොමත්ම ඕනෑකමෙන් උන්වහන්සේ කටයුතු කරනවා. මම පහුගිය දවසක දුරකථනයේ මතක් කළා මේ වැඩසටහන ඔබ විහාරස්ථානයේ යොදා කියා ගන්නවා. හාමුදුරන් වහන්සේ අපට අනුග්‍රහය ලබා දෙන්න විහාරස්ථාන ලබා කියා දීලා උන්වහන්සේ අද තේපැන් සංග්‍රහයකින් මේ මව්වරුන්ට සලක ලබා කියා දෙන්න අද කටයුතු සූදානම් කරලා තිබෙනවා. අපි උන්වහන්සේටත් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන පොඩි හාමුදුරන් වහන්සේලාටත් එහෙම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමින් මව්වරුන්ට අපි නැවත නැවතත් මතක් කරනවා. ඒ වගේම අපේ ලංකගමගේ පෞල් සෞඛ්‍ය නිලධාරී තුමියටත් අපි මතක් කළා වගේම නැවතත් අපි මතක් කරනවා මේ මව්වරුන් දැනුවත් කළා අපේ සිංහල ජාතිය විනාශවන්ට නොදී තව තවත් වර්ධනය කරගන්නට ඔබ ඇත්තන්ගේ අනුග්‍රහය ඔබ ඇත්තන්ගේ ලබා කියා දෙන්නා වූ සියලුම මව්වරුන්ට ලබා දෙන කටයුතු නොඅඩුවම ලබා කියා දෙන හැටියටත් ඉල්ලා සිටිමින් ඒ සියලුම අපේ පැමිණිච්ච සිලම මවරුන්ට අපි ප්‍රාර්ථනා කරන තුරුරංගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් ඔබ හැමට කායික ශක්තිය මානසික සුවේ සාරික නිරුක්තය සලසෙත්වා. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාරික නිරුක්තය සලසෙත්වා. අපි සිත පිළිසූත්‍ය සෙවණේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.